මෙම පහර දීම සිදුව තිබෙන්නේ ආරච්චි කට්ටුව හා රාජකදලුව යන ප්‍රදේශවලදී. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඇනිසීට සිල්වා සහ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු වන එච් ලක්ෂ්මන් නැමැති පුද්ගලයෙකු මෙලෙස පහර කෑමට ලක්ව තිබෙනවා. කඩු පොළු මුගුරු වලින් සන්නද්ධව ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා ඇතුළු පිරිසක් මෙම පහර දීමට පැමිණි බවයි ඔවුන් පවසන්නේ. මේදී පැමිණි පිරිස මන්ත්‍රීවරයාගේ වෑන් රථයකට හා තවත් යතුරු පැදි දෙකකට හානි සිදු කර තිබෙනවා. මම කඩේට ගිහින්නේදී මම දන්නේ මහත්තයාගේ ලේ එනවා. මේ ඔක්කොම වෙලා මම එනවා මොකද කියලා. මම දැලවිලා එයාට මොනවද කියලා කිව්වා. ඊට පස්සේ මම ගියා පොලිසිය ඇන්ටියක් දාන්න. දැන් මහත්තයා හොස්පිටල් එකේ. මම ගෙදරින් ඉන්නකොට සමන්තගේ කට්ටියක් ඇවිල්ලා කියලා ඒට පෙළපාලියනවද කියලා ඇහුවා. ඊට පස්සේ මම සතුටුකර හිටියා. සමන්තගේ අතේ කඩුවක් තිබුණා. අනිත් කට්ටියගේ අතේ කඩු පොළු පිනිසි පොරව අරවා මේ තිබුණා. ඒ තිබිච්ච සෑම දෙයකින්ම මට ගැහුවා. ගහලා කියලා සනිකර ගෙදර තිබිච්ච වාහනේ බයික් එක අරවා මේ ඔක්කොම කුඩු කරලා දාලා කියලා යන්න ගියා. සිද්ධියෙන් පාර කැමරලා කෝ ප්‍රාදේශීය සභා සේවකයා රාජකාරී කටයුත්තක් වෙනුවෙන් අදාළ මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. පසුව පහර දීමට පැමිණි පිරිස ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අජිත් ගියන් මහතාගේ නිවසටද ඇතුළු වී බිරිඳට සහ දරුවන්ට තර්ජනය කර අලාභානි සිදු කළ බවයි ඔවුන් පවසන්නේ. සමන්තාව වාහනේ පස්ස හැදෙන ඉඳගෙන කෝ මහත්තයා කෝ කියලා. ඊට පස්සේ මං කෝ එයා ගෙදර නැහැයි කියලා. ඊට පස්සේ එයා බැහැලා වාහනෙන් කඩුවක් අරගෙන ලොරියට ගහලා ඒක කුඩු කරා. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මේවට කොටලා දුවලා දෙන්නට මටයි මේ කඩුවල තියලා තර්ජනය කරා. උඹලා තාත්තව නවත්ත ගනින් ජීවිතේ බේර ගන්න ඕන නම් දේශපාලනේ නවත්ත ගනි කියලා අපිට යමයා කිව්වා. එහිදී මන්ත්‍රීවරයාගේ ව්‍යාපාරික ලොරි රථයකට මෙන්ම නිවසේ දේපල රැසකටද ඔවුන් හානි කර තිබෙනවා. සමන් නිසාන්ත අමාත්‍යතුමාගේ අයියා ජගත් සමන්ත කඩු අරගෙන ඇවිල්ලා බිරිඳට වගේම දරුවෝ දෙන්න තුන්දෙනාට කඩු බෙල්ලට තියලා තර්ජනය කරලා තියෙනවා. මහත්තයාට දේශපාලනය කරන්න එළියට බහින්න එපා මරනවා කියලා තර්ජනය කරලා තියෙනවා. ඒ වගේම දරුවෝන් එක්කෙනෙක් ඇවිල්ලා ඇතුළට ඇදන් ගිහිල්ලා තියෙනවා. අනිත් ජගත් සමන්ත අතින් ඇදලා තියෙන අපේ බහරියාව. අපි කියනවා ඔය ජගත් සමන්තලාට සමන් නිසාන්තලාට මේ ආරච්චිට උඹලා ලොකු නෑ අපිට. එතකොට මේ ආරච්චි කට්ටුව ජගත් සමන්තලා සිද්ධිය සම්බන්ධයෙන් සැක කරන ආරක්ෂක කටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.